පෙන්තකොස් දිනයට පසු පැමිණෙන සඳුදාවන අද දවසේදී සුදු සභා මාතාව මරියොත්තමාවන් සුදු සභාවේ මාතාවන් යන මංගල්‍ය පවත්වනවා. අපි දන්නවා පළවෙනි දේව ප්‍රකාශනයේට අනුව මේ ලෝකයට පාපය පැමිණෙන්නේ දෙවන වහන්සේ විසින් ලෝකයට දානය කරපු පළමු කාන්තාව වන එමත් නැත්තම් මනුෂ්‍ය සංගතියේ අම්මා වන ඒ වගේ මාර්ගෙන්. ඇය යක්ෂයාට රැවටිලා සාතන්ට රැවටිලා පාපය කිරීම තුළ දෙවන වහන්සේට අකීකරු වීම තුළ දෙවියන් වහන්සේගෙන් ඈතට යාම තුළ තමයි මේ ලෝකයට පාපය පැමිණෙන්නේ. ඒත් එක්කම අපි දකිනවා ඒ පාපය ලෝකයට අවතීර්ණ වූ මොහොතේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට පොරොන්දුවක් දෙනවා. යලිත් කාන්තාවක් මාර්ගයෙන්ම ඒ පාපයත් සාතන්මත් විනාශ කරනවා කියලා. අවුරුදු ගානකට පස්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ව මේ ලෝකයට එවනවා මනුෂ්‍ය දියණියක් තුළින්. ඒ තමයි මරියාවන්. දෙවියන් වහන්සේගේ පුත්‍ර භාවය ගත්ත ජේසුන් වහන්සේ ඒ දේව අම්මගේ පුත්‍රයා බවට පත්වෙත්ති. ස්වාමින් වහන්සේ ඇව තෝරගන්නවා මුළු සුද්ධ ස්වභාවටම, එහෙම නැත්තං යලිත් උපන් මනුෂ්‍ය සංහතියට මාතාව වන්නට. ජේසුන් වහන්සේට ජීවය දුන්නා වගේම මේ අම්මව සුද්ධ ස්වභාවේ මාතා බවට පත් කරන්නට ජේසුන් වහන්සේ අවසානයේදී කටයුතු කරනවා. උන්වහන්සේ කුරුස ගසේදී තෙපලන්නට පෙර මාගේ කාර්යය අවසන් කියලා උන්වහන්සේගේ කාර්යය ඒ දේව අම්මව තමන් ආදරය කරපු ගෝලයාට බාර දෙමින්, ඒ ගෝලයාව මේ දේව අම්මට බාර දෙමින් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තුළ සුද්ධ ස්වභාවයේ මාතාව වන්නට ඇව තෝරගන්නවා. ඒ වගේම අපි දකිනවා සුදු සභාව ආරම්භ වන දවස වන සුදු සභාවේ උපන්දිනේ වන පෙන්තකොස්ත දිනේදී සුදාත්මයන් වහන්සේ ජේසුන් වහන්සේගේ ශ්‍රාවකයන් මත වැඩම කරන අවස්ථාවේදී මරියොත්තමාවන් මෙතන සිටියා කියන දේ එතුලින් අපිට සංකේතවත් ලෙස ඉඟි කරන්නේ දේව මාතාවන් මේ සුදු සභාවේ ආරම්භයේ සිටම ඔවුන් සමග ගමනක් යන බවයි. අපි ඒක හොඳාකාරවම දකිනවා. උන්වහන්සේ වරින් වර මනුෂ්‍යයන්ට දර්ශනය වෙමින් දෙවන වහන්සේගේ අභිමතය වන ඒ ගැලවීම ලබා ගන්නට මිනිසුන්ව ආරාධනය කරන හැටි, පාපෙන් මිදෙන්න ජෙසුන් වහන්සේව හඳුනා ගන්න, උන්වහන්සේ තුළ ගමනක් යන්න, ඒ තුළ ජීවිතය ලබන්න කියන කාරණය ඇය වරින් වර මේ ජනතාවට මතක් කරද්දී ඇය අපිට පසක් කරන්නේ ඇය සැබවින්ම සුදු ස්වභාවේ මාතාවන් බවයි. එනම් අපිත් ඇයගේ සලු සෙවනට දුවමු, ඇයගේ ආරක්ෂාව පතමු, ඇයගේ මඟ පෙන්වීම තුළ දෙවියන් වහන්සේට නතු වෙමින් ඒ ගැලවීම ලබා ගන්නට වෙරදරමු. ඔබ සැමට ජෙස්පීටයි.